ඔය ඔක්කොම සම්පත් ATM එකෙන් කරන්න පුළුවන්. සම්පත් ATM banking convenient easy saves time. සම්පත් bank we present your future. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම දැක්ක කොහෙද කියලා තිනවා පවුලට පණ දෙන්න යනවා. ද අපිට ප්‍රශ්න තියෙන එක නෙමෙයි. රටට පණ දෙන්න ඒ වගකීම් බාර ගන්න ඕනේ පණ ඇති මිනිස්සු. ඊයේ සතියේ නුගේගොඩ තිවිච්ච මොකක් හරි බලය කියන කැලලකුත් වචනිකුත් තියෙන සංවිධානයක ජනහමුව. එක මහත්තයෙක් කියලා තිබුණා මේ සුසිල් ප්‍රේමජයන්තට මහින්ද රාජපක්ෂ මැතිතුමා නාම යෝජනා දිනට අවසන් දිනට පෙර දිනේදී පහර දුන්නා. ඒක නිසායි රෝහලට ගියේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාගේ දරුවෝ එහෙම නැද්ද කියලා හිටන් ඒකට ප්‍රතිප්‍රහාර දෙන්න. එහෙම මට කාටවත් ගහන්නත් බෑ. මම කාගෙමත් කුටි ගන්නෙත් නෑ. ඒ විදිහට මම වැඩ කළත් නෑ. මොකද අපි බටහිර තහනාපති කාර්යාලවල ඩොලර් මත යැපෙන සංවිධාන පිළිබඳව පඹ දොයිතුකට මයින් කරන්නේ නෑ. දැන් ඊයේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වුණා සිවාජි ලිංගම් හිටපු මන්ත්‍රීතුමා තියෙන සංවිධානයේ කුරුණෑගල තරඟ කරන්න ගිහින්. සිවාජි ලිංගම් මැතිතුමා කිව්වේ මගේ නායකයාගේ අවසන් ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න මම මහින්ද රාජපක්ෂත් එක්ක තරඟ කරන්න ආවා කියලා. එතුමාගේ නායකයා කවුද කියන එක පිළිබඳ අපිට ගැටලුවක් නෑ. ඒ නිසා මේ අවසන් ප්‍රාර්ථනාව කුමක්ද? මැතිවරණ පරාජයක්මද? මහින්ද රාජපක්ෂ නාතුමාගේ ආරක්ෂාව අඩු කරපු වෙලාවක මේ පිළිබඳව මේ ආණ්ඩුව අගමැතිවරයා අධිකර ජනාධිපතිතුමා මැදිහත් වෙන්නට ඕන කියලා කියන අපේ යෝජනාව 225 දෙනාගෙන් අපි දන්න විදියට එක්කෙනයි හිටියේ උෂාවියකින් වරදකරු වෙච්ච. අදත් ඔහුව නම් කරලා තිබෙනවා UNP ලයිස්ට්. කරුණක සුදාලා ඉන්නවා දැන්. තඹ සුදාලා ඉන්නවා. පු සමෘද්ධි සුදාලා ඉන්නවා. වැලි සුදාලා ඉන්නවා. මහා බැංකු බැඳුම් කර මහා මෙගා ඩීල් සුදාලා ඉන්නවා. ඒව වහම් කරපු සුදාලා ඉන්නවා. ඒක ඔක්කොම මේ ලයිස්ට් වල ඉන්නවා. අඩු තරන්නේ යහපාලන එන කතා කරන ජම්ප කරනවක මැතිතුමාලට බැරි වුණා. මහා බැංකුවේ අධිපති ව අයින් කරොත් විතරයි අපි මේ ලයිස්ට් එකෙන් ඉල්ලන්නේ කියලාවත් කියන්නේ. ඉතින් මහවැදිරණයේදී අපේකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ වහුරේ කතාගත්තොත් ජනාධිපතිතුමා යම්දී ඔබතුමාව යෝජනා කරොත් අගමැති කමට ඔබතුමා බාර ගන්නවා. මට උත්තරයක් වුණේ ඔබතුමා බාර ගන්නවද නැද්ද? ඒ මම මොකටද බාර ගන්න දැන් අපි ඉන්නවනේ අගමැති අපේක්ෂක කැට නම් කරගෙන අපි සියලු දෙනාම යෝජනා කළා. මගේ ප්‍රතිපත්තියක් තමයි අපේ පක්ෂය අපිට වඩා ජේෂ්ඨයි ඉන්නෝ. එහෙම යෝජනාවක් කළොත් මගේ තින ප්‍රතියෝජනාවක් මම ඒ යෝජනාව ගන්නවා. සුසිලමත මාට කිසිම නුසුසුකමක් නැහැ කියලා කවුරුද දන්නවා? මොකද මගේ තියෙන නුසුසුකම්? මේ මෙතුණු සටනේ අපේ කණ්ඩායම විතර 260 තීන්දුවක් තියෙනවා. 260 දෙනෙක් විතර අපි අරකට තීන්දුවක් කරගෙන ඉන්නේ. ඒ තීන්දුව සමච්චලයට ලක් කරන්න එපා.